මේ පෞගිය වසර තුන හතර ඇතුළත නිරන්තරයෙන්ම අපේ යුද හමුදාව ත්‍රිවිධ හමුදාවෙත් නිලධාරීන් සහ සෙසුනිලයන් විවිධ අවස්ථාවල විවිධ චෝදනා මත අත්අඩංගුවට ගැනීම සිදුවෙනවා. මේ අත්අඩංගුවට ගැනීම සිදුවෙනවා. ඒ වගේම ඒ අයට අච්චු කිරීම අවස්ථාවකුත් තියෙනවා. සොල්දාදු දෙදෙනෙක් මරණ දඬුවම ලැබෙනවා. තව මේ වෙනකොට යුද හමුදාවේ සහ නායක හමුදාවේ නිලධාරීන් සහ සෙසුනිලයන් 5 දෙනෙක් පමණ අත්අඩංගුවෙත් පසු වෙනවා. එතකොට ඒ වගේම ඔබ දන්නවද දන්නේ මේ වෙනකොට යුද හමුදාවේ පමණක් නිලධාරීන් 8 දෙනෙකුත් සෙසුනිලයන් 25 දෙනෙකුත් අත්අඩංගුවට අරගෙන තියෙනවා විවිධ චෝදනා මත. ඒකෙන් තමයි මම කිව්වේ මේ වෙනකොට 3 දෙනෙක් නිලධාරීෙක් සහ සෙසුනිලයන් 2 දෙනෙක් මේ වෙනකොට අත්අඩංගුවේ පසු වෙනවා. ඒ වගේම නාවික හමුදාවේ නිලධාරීන් 7 දෙනෙක් සහ සෙසුනිලයන් 10 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒකෙත් 4 දෙනෙක් අපිට ආරංචි හැටියට තාමත් මේ වෙනකොට අත්අඩංගුවේ ඉන්නවා. තවත් දෙයක් කරුණක් තියෙනවා ප්‍රධාන වශයෙන් සඳහන් කරන්න. නිලධාරීන් නාවික යුද හමුදාවේ පමණක් නිලධාරීන් 67 දෙනෙකුත් සෙසුනිලයන් 637 දෙනෙකුත් මේ පරීක්ෂණවලට එක එක අවස්ථාවල අරගෙන ඒ අය පරීක්ෂණ කරලා පරීක්ෂණ වලට සහභාගී කරලා තියෙනවා. මේ චෝදනා කිහිපයක් සම්බන්ධව. ඇත්තෙන්ම අපි මේ අවස්ථාවේ කතා කරන්න ආවේ මේ යුද හමුදා සෙබළුන්ට දඬුවම් දෙන්න එපා, යුද හමුදා සෙබළුන් අත්අඩංගුවට ගන්න එපා, ත්‍රිවිධ හමුදා සෙබළුන්ට මේවා කරන්න එපා කියලා නෙමෙයි. එහෙම නෙමෙයි. අපේ පරමාර්ථය තමයි ඒවා සිදු කරාට කමක් නැහැ. නමුත් මේ අවුරුදු 30ක් පමණ කාලයක් පැවතිච්ච යුද්ධය මේ කාලය වකවානුවේදී අපි විශාල වශයෙන් 30,000කට ආසන්න සෙබළු පිරිසක් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ මේ රණවිරුවන් 30,000කට ආසන්න පිරිසක් ප්‍රාණදානය දීලා, ඒ වගේම 40,000කට ආසන්න පිරිසක් කායදානය දීලා, ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත සොල්දාදු පිරිසක් සේවාදානය දීලා තමා මේ අපිට මේ නිදහස ලබාගත්තේ. මේ නිදහස ලබා ගැනීම සඳහා ඒ කරලද කැපකිරීමට අනිත් පැත්තෙන් ගත්තාම මේ සඳහා මේ රටේ ප්‍රධාන රටේ ජනාධිපතිවරුන් ඝාතනය කරපු, රටේ ඇමතිවරුන් ඝාතනය කරපු, රටේ අනිකුත් ප්‍රභූන් දේශපාලන නායකයන් ඇතුළු විශාල ප්‍රභූන් පිරිසක් ඝාතනය කරපු, රටේ පන්සල්, කෝවිල්, පල්ලි කියන පූජනීය ස්ථානවලට විශාල වශයෙන් ප්‍රහාරයල කරලා අපේ ආර්ථික මර්මස්ථාන විනාශ කරලා ලෝකේ ධර්ම ත්‍රස්තවාදී බවට පත්වෙච්ච සමාජික සමාජිකාවන් 14,000ක් වැඩි පිරිසක් යුද්ධයෙන් පස්සේ අත්අඩංගුවට ගන්නවා, හමුදා වලට බාර වෙනවා. මේ අයට පොදු සමාවක් රජ විසින් දෙනවා. ඒ වගේම රටේ හිටපු ජනාධිපති දැනටපත් ඉන්න ජනාධිපතිතුමා ඝාතනය කරන්නට ආව ත්‍රස්තවාදීන්ටත් සමාව අපේ රටේ දෙනවා. ඉතින් මෙන්න මෙහෙම එක පැත්තකින් ඒ අයට ඒ පොදු සමාවක් දීලා ඒ අය පුනරුත්ථාපනය කරලා සමාජගත කරලා ඒ අය තවත් අපි ඒ අය බලා ගන්නවා මේ වෙනකොටත්. එතකොට එහෙම තත්ත්වයක් ඒ පැත්තෙන් තියෙනකොට මේ ලෝකයේ තිරුණු ධර්ම ත්‍රස්තවාදියා නැති කිරීම සඳහා කටයුතු කරපු, ජීවිහිමියෙන් කටයුතු කරපු අපේ මේ සොල්දාදුවාට මේ විදිහට සැලකීම තමයි මෙතන තියෙන ගැටලුව.